ශෙලිනා චන්දනේ දිරිසිංහ පූජිත ගුණතිලක අයලගේ මුල්ම නිෂ්පාදනය කියන්න පුළුවන් අධ්‍යක්ෂණය කියන්න පුළුවන් නමුත් ඉදිරි අය නම් මේ ශ්‍රේෂ්ඨයේ සහාය අධ්‍යක්ෂකවරේ කාලයක් තිස්සේ වැඩ කරපු කෙනෙක් නමුත් පූජිත අයියා මේ ශ්‍රේෂ්ඨේ පරණ කෙනෙක් වුණත් ඔහුගේ මේ පිටපත මුලින්ම අරගෙන අපේ ගෙදරට ආපු දවසේ කොමල්ලි මෙන්න මේම කැරක්ටර් එකක් තියෙනවා ඔයා කැමති වෙයිද කියලා බලන්න ඉතින් මං කිව්වා ඒ මුලින්ම මට පිටපත දෙන්න මං කියවලා අයියට මං කෝල් එකක් දෙන්නම් කියලා ඊට පස්සේ පිටපත කියවුවට පස්සේ මම දැක්කා පළවෙනි දේ අයියා මට පිටපත දීලා කියපු දේ තමයි මල්ලි මේක අද කාලේ යන කොපි එකක් වක්වත් එහෙම නැත්නම් රීමේක් එකක් වක්වත් නෙමෙයි මේක මගේ ස්වයං නිර්මාණයක් මම අවුරුදු 10ක් විතර කාලයක් තිස්සේ ලියපු පිටපතක් කියලා ඉතින් කියවුවට පස්සේ මට ඒ දේ දැනුණා මොකද මේ වගේ කතා පුවතක් ලංකාවේ වුණේ නැහැ කියලා මට හැඟීමක් ඇති වුණා ඉතින් කියවගෙන යද්දී පිටපත කියවගෙන යද්දී පවා මටත් අන්තිම වෙනකන් හිතුන්නේ නැහැ මොකද්ද මේ කතන්දරේ වෙන්නේ කියලාවත් මට හිතා ගන්න බැරි වුණා නමුත් ඒ තරම් හොඳට දක්ෂ විදියට පූජිත අයියා මේ පිටපත ලියලා තියෙනවා ඉතින් සුපතන්නත් ඕනේ ඉතින් චිත්‍රපටිය අපි ෂූටින් පටන් ගත්තට පස්සේ ඉතාමත් හොඳ නළුවටියක් හිටියා විශේෂයෙන්ම අපේ ජීවන් කුමාරතුංගේ ජීවන් අයියා වීනක්කා ඉතින් ඒ වගේම අනුජ් රොහාන් ඒ වගේම මතක් කරන්න ඕනේ ඇමන්ඩා සිල්වා නංගී මීට කලින් ටෙල් නාටි කරලා තිබ්බත් ඔහුගේ මේ පළවෙනි චිත්‍රපටයේදී ඇත්තටම මම මේ චිත්‍රපටිය බලන් ඉඳිද්දිත් ඇය මුලින්ම චිත්‍රපටයක් කරා කියන හැඟීමක්වත් මට දැනුනේ නැහැ ඒ තරම් දක්ෂ විදියට මේ හැම චරිත ගලා යෑම තේරුම් අරගෙන මේ චිත්‍රපටියට බොහොම ලොකු සාධාරණයක් කරා කියලා හැඟීමක් ඇති වුණා ඉතින් මගේ කැරක්ටර් එක ගත්තත් මම ටිකක් ඔය රජ කාලේ රජ කතා වලින් ටිකක් මිදිලා විනාශම ස්වරූපයක චරිතයක් නිරූපණය කරන්න හම්බුණා. ඉතින් මම ඒ ගැන බොහොම ආසාවෙන් බලාපොරොත්තුෙන් ඒ චිත්‍රපටියට මම සහභාගී වුණා. ඒ වගේම කියන්න ඕනේ මේ චිත්‍රපටිය පුරාවට නළුවෙක්ට ලැබිය යුතු නිදහස පූජිත අයියාගෙන් මේ හැම කෙනෙක්ගෙම අපිට ලම්බුණා. විශේෂයෙන් මේ ගැන අපි කියන්න මොකද නළුවෙක්ට රඟපාන්න ගියාට පස්සේ අපිට ඒ චරිතයට හැඩ ගැහෙන්න ඒ කාල වකවානු මේ හැම දෙයක්ම චරිතය ගලා යෑමට බොහොම විදියට බලපානවා. ඉතින් ඒකට බොහොම හොඳ සහයෝගයක් අපිට හම්බුණා. ඉතින් මම හැමෝටම වෙනස්ම වෙනස් චිත්‍රපටයක් වෙනස්ම වෙනස් අත්දැකීමක් වේවි කියන විශ්වාසය මට තියෙනවා. ඉතින් හැමදාම ආදරණීය ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටින්නේ අපි මේ චිත්‍රපටි බලන්න අපි කරපු මේ ව්‍යායාමයේ විච මහන්සිය මේ ගුණ දොස් කියන්න අපිට එන්න. ඉතින් මේක අනිවාර්යෙන් මමත් මේ චිත්‍රපටිය දැන් දෙපාරක් විතර බැලුවත් අදත් ඒ බලද්දී ඒ තිගැස්මේ කුතුහලය මේ හැම දෙයක්ම එදා වගේ මේ විදිහටම දැන් මේ තරම් දක්ෂ විදිහට මේ චිත්‍රපටිය කැමරාකරණය වේශ නිරූපණ සංගීතය එඩිටින් මේ හැම දෙයක්ම ඉතාමත්ම හොඳ දක්ෂ කණ්ඩායමක් සහභාගී වෙලා කර දෙයක්. ඉතින් අවසාන වශයෙන් කියනවා නැවත වරක් සියලුම මාත් එක්ක වැඩ කරපු සියලුම නළු නිලි හැමෝටම මගේ ස්තුති පුද කරන අතරම මේක මේ අවුරුද්දේ වෙනස්ම වෙනස් සිනමා නිර්මාණයක් වෙයි. ඉතින් ආදරයෙන් මගේ ප්‍රේක්ෂකයන්ද ආරාධනා කරනවා එන්න මේ චිත්‍රපටිය බලන්න. සතියේ